හැමෝම කැමති කොච්චර වයසට ගියත් බොහොම තරුණ විදිහට ඉන්න. මේ නිසා ගැහෙනු වගේම පිරිමි අයත් නොකරන දෙයක් නැහැ. හැබැයි සමට හානිවන දේවල් නොදැනුවත්ව හරි සිද්ධ වෙනවා නම් කොච්චර දේවල් කරත් වැඩක් වෙන්නේ නැහැ. මුහුණ හොදන්න තප්පර 30ක් හෝ විනාඩියක් වගේ කාලයක් ගත කරනවා නම් හොඳයි. නමුත් මීටත් වඩා අඩු වේලාවක් නම් මුහුණ සේදීම සඳහා වැය කරන්නේ ඒයින් සමට සිදුවන්නේ හානියක්. මේ වැඩෙන් ඔබේ සම නිවැරදිව පිරිසුදු වෙන්නේ නැහැ. ඔබ මුහුණ සේදීම සඳහා යම් ෆේස් වොෂ් වර්ගයක් හෝ එකක් භාවිතා කරනවා නම් ඉන් මුහුණට ලැබිය යුතු උපරිම ප්‍රතිඵල ලබා ගන්න එය අවම වශයෙන් තප්පර 20ක්වත් මුහුණේ හොඳින් ආලේප කරමින් සම්භාහනය කළ යුතුයි. ඉන් පසුවයි ඒ සෙමෙන් හොඳින් මුහුණෙන් සෝදා ඉවත් කළ යුත්තේ. බොහෝ අය මුහුණ සේදීමෙන් අනතුරුව මුහුණ හොඳින් පිසදා වියලා ගැනීමට වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. ඔවුන් කරන්නේ ඉබේම මුහුණ වියලී යාමට ඉඩ දීම. ප්‍රශ්නයේ අධික කාලයට මේ ඔබට සහනයක් ගෙන දෙන කරුණක් වුණත් ඇත්තටම මුහුණේ වතුර ඉබේටම වියලී යාමට ඉඩ හැරීම නිසා සම වියලිභාවයට පත්වෙනවා. මේ නිසා ඔබ අනිවාර්යයෙන්ම මුහුණ සේදීමෙන් අනතුරුව හොඳින් පිසදා වියලා ගන්න ඕන. බොහෝ දෙනෙකුට ඇඟට සහ මුහුණට වෙන වෙනම තුවා භාවිතා කරන්නේ නැහැ. නමුත් මුහුණට සහ ඇඟට වෙන වෙනම තුවා භාවිතා කළ යුතුයි. නැත්නම් අපේ ඇඟේ තියෙන බැක්ටීරියා අපිම අරන් මුහුණේ ගා ගන්න එක තමයි වෙන්නේ. උණුසුම් ජලයෙන් නාන්න, ඇඟ සෝදන්න වගේම මුහුණ හොදන්න කවුරුත් කැමතියි. නමුත් ඕනෑවට වඩා රස්නේ වතුර වලින් මුහුණ හොදන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද මේ නිසා ඔයාගේ සම ඉක්මනින් වියලිභාවයට පත් වෙන්න පුළුවන්. මේකප් බ්‍රෂ් පිරිසුදු කරන්නේ නැතුව සතියකට වඩා කාලයක් භාවිතා කරනවා කියන්නේ අනවශ්‍ය බැක්ටීරියා සහ විස බීජ විශාල ප්‍රමාණයක් මේකප් සමග මුහුණේ ආලේප කරගන්නවා කියන එක. මේ නිසා ඔබේ මුහුණේ කුරුලෑ ඇති වෙලා මුහුණේ සම ආසාදනයට පත් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම දින 3කට වතාවක් ඔබේ මේකප් බ්‍රෂ් ටික පිරිසුදු කරගන්න ඕන. ඔබ නිින්දට යාමට පෙර මුහුණ සේදීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. මොකද ඔබ නිදාගන්න ගියාම තමයි සම විසින්ම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ. මේ කාලය තුල ඔයාගේ සම කිසිදු ආකාරයක අහිතකර බැක්ටීරියා සහ විස බීජ වලින් තොරව ස්වයං ක්‍රියාකාරීත්වයක යෙදීම ඔබේ සම නිරෝගී වීමට බලපානවා. මේ වැරදි ඔබ අතින් සිදු වෙනවා කියලා කිසිම වෙලාවක බය වෙන්න ඕන නැහැ. අපි කරන්න ඕන මේ වැරදි මඟහරවාගෙන සම ආරක්ෂා කරගන්න කටයුතු කරන එකයි.